දැන් වෙලාව රාත්‍රිය 8:03 මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය සමගයි ඔබ එක්වන්නේ. අදත් සූදානම් ඔබගේ ශ්‍රවණය සඳහා ධර්ම දේශනාව ගෙනෙන්නට. ධර්මානුශාසනාව සුපින්නතුනි, අද ධර්මානුශාසනාව පවත්වන දේශකයාණන් වහන්සේ කුරුණෑගල බෝගමුව පරමාර්ථ ධර්මායතනයේ අනුශාසක පූජ්‍යපාද වාරියපොළ විසුද්ධි ස්වාමීන්ද්‍රයන් වහන්සේ. පින්නතුනි, අද ධර්මදේශනාවේ මාතෘකා වී ඇත්තේ මජ්ක්‍ධිම නිකායේ සංඝාරව සූත්‍රයේ ඇසුරු කොට ගනිමින් ධර්මානුශාසනාවයි. අප හැමදැන් උතුම් වූ ධර්මයේ ශ්‍රවණය කරන්නටයි සූදානම් වන්නේ. ධර්ම ශ්‍රවණයට පෙර තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීම සඳහා අප දැන් නමස්කාරය කියමු අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්ස. සාදු සාදු සාදු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං පදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්කිතං කත්වා අප්පමාදේන සම්පාදේ
සේත ආම භන්තේ සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්කදං සාදු ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා සාදු සාදු නමෝ තත්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තත්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තත්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු 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 සෝඛෝ අයං භාරද්වාජ ඕලාරිකං ආහාරං ආහාරිත්වා බලං ගහෙත්වා විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුකං පඨමඤ්ඤානං උපසම්පඤ්ඤ විහාසින් සාදු සාදු සදහෙවත් ගුණ සම්පන්න කාරුණික වාසනාවන්ත පින්වතුනි මහා කාරුණික සම්මා සම්බුදු රජාණන් වහන්සේ සංසාර දුක්ගිනි නිවනවා කියන අරමුණින් දේශනා කර වදාළ ලෞතුරා ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්න සූදානම් වෙන අවස්ථාව අප්‍රමාණ දුක් උපදවන සසරයේ මේ අත ගමන් කරන ලෝක සත්වයාට සසර නැමැති ඒ දුක්සහගත දහමින් අත මිදිලා සදාතනික සුව ඇති නිර්වාණ අභය පුරයට ගමන් කරන්න ලෞතුරා භාග්‍යවත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ නිර්මල වූ ශ්‍රී සද්ධර්මය දේශනා කළා. අපේ ජීවිත තුලින්ම දුක කියන ධර්මය හොඳට තේරුම් අරගෙන ජීවිතය තුලින්ම දුක දැකලා ඒ දුක කෙලවර කරන මාර්ගය අනුගමනය කරලා සදාතනික සුවයෙන් සැනසෙන්න දහම අපිට උපකාරී වෙනවා. ඒ නිසා පින්වන්ත හැම දෙනාම ඉතාම හොඳට ධර්ම ගෞරවය ඇති කරගෙන සිහිනුවනින් ධර්මශ්‍රවණය කරලා විමුක්ති සුව සාදා ගන්නවා කියන හැඟීමෙන් කටයුතු කරන්නට ඕනේ. අද ධර්මානුශාසනාව සඳහා
මාතෘකා කළේ ලෞතුරා භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මජ්ඣිම නිකායේ මජ්ඣිම පඤ්ඤාසකයේ අවසාන සූත්‍ර දේශනාව වෙන සංගාරව සූත්‍ර දේශනාව. තථාගත භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පූජනීය මහා සංඝරුවන පිරිවරාගෙන කොසල් දනව්වේ චාරිකාවේ යෙදුණු අවස්ථාවකදී සංගාරව සූත්‍ර දේශනාව දේශනා කළේ. මේ කොසල් දනව්වේ මණ්ඩල කප්ප කියලා එක්තරා ගමක් තිබුණා. ඒ ගමේ හිටියා ධනංජානී කියලා බ්‍රාහ්මණියා. මෙන්න මේ ධනංජානී බ්‍රාහ්මණිය ලෞතුරා භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිළිබඳව භාග්‍යවත් සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා වුණු සුවාසු දහසක් ශ්‍රී සද්ධර්මය පිළිබඳව භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක මහා සංඝරත්නය පිළිබඳව අසීමිත ගෞරවයකින් පැහැදීමකින් විශ්වාසයකින් කටයුතු කළා. එක දවසක් මේ ධනංජානී බැමිණිය ගමනක් යනකොට පය පැටලිලා වැටෙන්නට වුණා. ඒ වෙලාවේදී ධනංජානී බැමිණිය නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස කියලා තුන් වතාවක් අසීමිත ගෞරවයකින් නමස්කාරය කීවා. මේ මණ්ඩල කප්ප නියම් ගමේම හිටියා ත්‍රිවේදයේ පරතෙරට ගියපු බොහොම ව්‍යක්ත විසරද තරුණ වියෙහි පසුවෙන සම්භාවනීය බමුණු පඬිවරයෙක්. එතුමාගේ නම තමයි සංගාරව. මෙන්න මේ සංගාරව බ්‍රාහ්මණයා මේක දැකලා ධනංජානි බැමිණියට දොස් නගන්ට වුණා. මේ තරම් ව්‍යක්ත විසරද බ්‍රාහ්මණය විද්‍යාමානව ඉන්නකොට මේ බැමිණිය ශ්‍රමණ භවත් ගෞතමයන්ගේ ඒ ගුණ කියලා නැසෙන්ට හදනවා කියලා. ධනංජානි බැමිණිය සංගාරව බ්‍රාහ්මණතුමාට පිළිතුරු දෙනවා. පුත භද්‍ර මුඛය, ඔබ දන්නේ නැහැ ඒ ශ්‍රමණ භවත් ගෞතමයන්ගේ තියෙන සීලාදී ගුණ සම්පන්න භාවය හා ප්‍රඥාවේ මහිමය. එය ඔබ දන්නවනම් ශ්‍රමණ භවත් ගෞතමයන්ට ඔය විදිහට කතා කරන්නේ නැහැ. සංගාරව බ්‍රාහ්මණතුමා, ඔබ ඔය කියන ශ්‍රමණ භවත් ගෞතමයන්
මේ මණ්ඩලකප්ප ගමට යම් දවසකද පැමිණෙන්නේ එදාට මට දන්වා සිටින්න කියලා සමච්චලයට මෙන් ප්‍රකාශයක් කළා. ධනංජානි බැමිණිය මෙය හොඳට හිතේ තියාගෙන හිටියා. ලෝතුරා භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහ සංගරුවන පිරිවරාගෙන මණ්ඩලකප්ප ගමට ඇවිල්ලා තෝදෙය්‍ය කියන බ්‍රාහ්මණතුමාගේ අඹ වනයේහි වැඩ සිටියා. මේ භව ධනංජානි සංගාරව බ්‍රාහ්මණතුමාට දන්වා සිටියා. සංගාරව ලෞතුරා බුදුරජාණන් වහන්සේ හමුවට ගිහිල්ලා සතුටු සාමීචි කතාවක යෙදිලා ලෞතුරා බුදුරජාණන් වහන්සේ සමග සාකච්ඡාවක් ආරම්භ කරනවා. සංගාරව බ්‍රාහ්මණතුමා ලෞතුරා බුදුරජාණන් වහන්සේගෙන් අසා විමසනවා, ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්ස මේ ලෝකයෙහි ඉන්නවා, තමන් යම් දහමක පරතෙරට ගිහිල්ලා ඒ ධර්මය ප්‍රත්‍යක්ෂ කරගෙන තමාගේ ශ්‍රාවක පිරිසට ආදි බ්‍රහ්මචර්යාව කියලා දෙන, විමුක්ති මාර්ගය කියලා දෙන ශාස්ත්‍රූන් වහන්සේලා ඉන්නවා. ඒ අතරින් ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ මොන වගේ කෙනෙක්ද කියලා අහනවා. ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, සංගාරව මේ ලෝකයේ පරම සත්‍ය අවබෝධ කරගෙන විමුක්ති සුවය සාදා ගන්න ආකාරය ශ්‍රාවකයින්ට දේශනා කරන අයගේ නානත්වයක් තියෙනවා, විවිධත්වයක් තියෙනවා. එක පිරිසක් ඉන්නවා මේ අනුස්සව වශයෙන් අනෙක් අයට මාර්ගය කියලා දෙනවා. තමන්ගේ ආචාර්ය පරම්පරාවෙන් කට වචනයෙන් යම් දහමක් ඉගෙනගෙන ඒ දහම ඉගෙන ගැනීම තුලින් යම් කෙනෙකුට විමුක්ති සුවය සාදා ගන්න පුළුවන් කියලා එක කොටසක් ඉන්නවා. ඒ අය හරියට මේ ත්‍රිවේදයේ පරතෙරට ගියපු බ්‍රාහ්මණයෝ වගේ පරම්පරාවෙන් අහගෙන ආව දේවල් දරාගෙන ඒවා අනුගමනය කරලා විමුක්ති සුව සාදා ගන්න පුළුවන් කියන ස්වභාවයයි ඒ අය ළඟ තියෙන්නේ. නමුත් ඒ දහම ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කරගත්ත කෙනෙක් නැහැ. ඒ කට වචනයෙන් ආවදේ ඉගෙනගෙන සමහර කෙනෙක් විමුක්ති මාර්ගය කියලා දෙනවා. හරියට ත්‍රිවේදයේ පරතෙරට ගියපු බ්‍රාහ්මණයෝ වගේ. තව කොටසක් ඉන්නවා, ඒ අය ඒ දහම ප්‍රත්‍යක්ෂ කරගෙන නැහැ. දහම දැනගෙන ඒ දහම තමාගේ ජීවිතය තුලින් දැකලා නැහැ. හැබැයි ඒ අය තුල තියෙනවා ඇදහීම. අහවල් ශාස්ත්‍රූන් වහන්සේ නම්
යම් දහමක් ප්‍රත්‍යක්ෂ කරගෙන ඇති ඒ දහමට අනුකූලව හැසුරුනොත් අපටත් විමුක්තිසුව සාදාගන්න හැකිවෙයි කියන විශ්වාසය ඇදහීම ඒ අය තුළ තියෙනවා. නමුත් ඒ දහම දැනගෙන ප්‍රත්‍යක්ෂ කරගත්ත කෙනෙක් නෑ. මොන වගේද කියනවනම් හරියට තර්ක විමංසී බ්‍රාහ්මණයෝ වගේ. තව කොටසක් ඉන්නවා. පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු, පෙර නොඅසන ලද දහමක් සොයම්භූ ඥානයෙන්ම අවබෝධ කරගෙන දැනගෙන ප්‍රත්‍යක්ෂ කරගෙන ඒ දහමට අනුව ආදි බ්‍රහ්මචර්යාව විමුක්ති මාර්ගය කියලා දෙන තව කෙනෙක් ඉන්නවා. ඒ ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේලා අන්න ඒ වගේ ප්‍රත්‍යක්ෂ වශයෙන් යම් දහමක් දැනගෙන ශ්‍රාවකයින්ට බ්‍රහ්මචර්යාව දේශනා කළාද, එවැනි අය අතරින් මමත් එක්කෙනෙක් කියලා ලෞතුරා බුදුරජාණන් වහන්සේ සංගාරව බ්‍රාහ්මණතුමාට දේශනා කරනවා. සොයම්භූ ඥානයෙන් ධර්මය ප්‍රත්‍යක්ෂ කරගත්තනම් ඒ ලෞතුරා භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේලායි. ඒ බව සංගාරව බ්‍රාහ්මණතුමාට පහදලා දීලා ලෞතුරා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සොයම්භූ ඥානයෙන් පෙර නොඇසූ විරු ඒ දහම ප්‍රත්‍යක්ෂ කරගන්න ආව මග සංගාරව බ්‍රාහ්මණතුමාට පැහැදිලි කරලා දෙනවා. සංගාරවය පෙර මම ලෞතුරා බුදු වීමට ප්‍රථම බෝධිසත්ව අවදියේදිම සත්‍ය සොයාගෙන තරුණ වියේදිම කලුවන් හිසකෙස් ඉවත් කරලා හිස මුඩු කරලා කසාවත් හැඳ පෙරවගෙන කිං කුසල ගවේසී කිං සත්‍ය ගවේසී කියන පිළිවෙල අනුගමනය කළා. කුසලය කුමක්ද සත්‍ය කුමක්ද කියන මෙන්න මේ පිළිවෙල මම හොයාගෙන ගියා. එදා මගේ දෙමව්පියෝ හඬා වැළපුණා. ඒ ගැන නොතකා මම සත්‍ය සොයාගෙන ගියා. ඒ සත්‍ය සොයාගෙන යනකොට මට මුණ ගැහුණා ආලාර කාලාම කියන ආචාර්යතුමා. එතුමා ළඟට ගිහිල්ලා එතුමාගේ ඒ බ්‍රහ්මචර්යාව මම ආසා විමසා සිටියා. එතුමානම් මට පැහැදිලි කරලා දුන්නා මේක පරම්පරාවෙන් පැවත එන ප්‍රත්‍යක්ෂ දහමක් බව. ඒ බව මටත් වැටහුණා. මම ආලාර කාලාම ශාස්ත්‍රුන් වහන්සේ ළඟ එතුමාගේ ඉගැන්වීම හොඳට හැදෑරුවා. එතුමා මට කියලා දුන්නා අරූපාවචර තුන්වෙනි බඹතලය දක්වා ඒ සමාපatti සුවය ලබා ගන්න ආකාරය. මේ අරූපාවචර තුන්වෙනි බඹතලය තමයි ආකින්චඤ්ඤායතනය කියන්නේ. මම එතෙකින් සෑහීමකටපත් උනේ නැහැ. මට දැනුණා මෙය මම සොයන විමුක්තිය නොවේ. මේ ලෞකික සමාපatti සුවයක් පමණයි. මෙය
සංස්කාරයන්ගේ කලකිරීම පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස, දුක්කෙලවර කරගැනීම පිණිස, නිවන් පිණිස උපකාරී වෙන දහමක් නෙවෙයි. එනිසා මම එතනින් නික්ම ගියා. මට උද්දක කියන ආචාර්යතුමා මුණ ගැහුණා. එතනදි මට ඉගෙන ගන්න ලැබුණා අරූපාවචර හතරවන ධ්‍යාන සමාපත්තිය දක්වා හිත දියුණු කරගන්න ආකාරය. නේව සංඥා නා සංඥායතනය දක්වා හිත පුරුදු කරන ආකාරය. මම එතෙකින් සෑහීමකට පත්ුනේ නෑ. නේව සංඥා නා සංඥායතන සමාපත්තිය සංස්කාරයන්ගේ කලකිරීමට, නිවන් දකින්ට, දුක් කෙලවර කරන්ට උපකාරී වෙන දහමක් නොවේ. අරූපාවචර බඹතලයෙහි උපදින්නට හේතුපාදක වෙන දහමක් වග මම තේරුම් ගත්තා. මම එතනින් නික්ම ගිහිල්ලා උරුවේලාවේ සේනා කියන නිගමට ආවා. ඒ සේනා කියන නිගමෙහි සුදු වැලි තලා ඇති ගලා යන ගඟක් අසල රමණීය වනල හැබේ බෝධිරුක්ක මූලයක වැඩ හිඳිමින් මම භාවනාවෙහි යෙදුණා. එතකොට මට පෙර නොඇසූවිරු උපමා තුනක් සිහියට ආවා. යම් විටක අමු දර කැබලි දෙකක් ජලය මත දමලා තියලා ඒවා එකතු කරලා ගින්දර ලබා ගන්නට හදනවා නම් ඒ දේ කවදාවත්ම සිදුවෙන දෙයක් නෙවෙයි. දර කැබලි අමුයි ජලයේ නොදමා ගොඩ බිම තිබුණත් ඒ දර කැබලි එකට එකතු කරලා ගිනි අවුලන්ට හැකි වෙන්නේ නැහැ. වියලි දර කඩ තියනවා ගොඩ බිමෙහි දමලා තියනවා. ඒවා එකට එකතු කරලා ගිනි අවුලන්ට හැකියාව තියෙනවා. අන්න ඒ වගේ මේ තෙත දරකඩ වගේ තමයි වස්තුකාම. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදී කොට ඇති මේ බාහිර ආරම්මණයන්. අර ජලය දමලා තියෙනවා වගේ තමයි ඒ ආරම්මණයන් නිසා හටගන්න ක්ලේශකාමයන්, රාග, ద్వේස, මොහ කියන මේ ප්‍රධාන අකුසල මූලයන් මුල් කරගෙන හටගන්න 1500ක් පමණ වූ ක්ලේශ ධර්ම හඳුන්වනවා ක්ලේශකාම කියලා. මෙන්න මේ වස්තුකාම, ක්ලේශකාම තියෙද්දී ලෞතුරා දහම පසක් කරගන්ට නොහැකි වග මට තේරුණා. එකල කෙලෙස් දුරු කරන්න යම් මගක් දඹදිව අනුගමනය කළාද ශරීරයට දුක් දෙන කටුක පිළිවෙත මම අනුගමනය කළා. ඒ මග අනුගමනය කරලා මගේ ශරීරය කෘෂ වෙනකං මම ඒ ප්‍රධාන වීරිය වැඩුවා. දුක අවබෝධ කරගෙන ලෞතුරා නිවන්සුව පසක් කරගන්නවා කියන හැඟීමෙන් මේ ලෝක ධාතුවේ යම් කෙනෙක් අධික ලෙස ශරීරයට දුක් දීලා ඒ දුක් ඔස්සේ කලකිරීමකට නොපැමිණ තමන් සතු වීරියත් නොහැර කටයුතු කළා නම් ඒ මම වැඩුව ප්‍රධාන වීරිය තරම් වීරියක් ලොව කිසිම කෙනෙක් ප්‍රගුණ කරලා නැහැ. අධික ලෙස දුක් දෙන පිළිවෙල අනුගමනය කළත් මගේ වීරිය කිසියම් මොහොතකදී අඩුුනේ නැහැ. නමුත් පසු කාලයක මම අවබෝධ කරගත්තා
මේ දුක් දෙන පිළිවෙල තුලින් සත්‍ය අවබෝධ කරගන්නට නොහැකි බව. ඒ නිසා මම දුක් දෙන පිළිවෙල අතහැරලා දාලා ලොව යම් තාක් තථාගත බුදුරජාණන් වහන්සේලා නිවන් පිණිස පිළිවෙතක් අනුගමනය කරලා තිබුණද ඒ පිළිවෙල අනුගමනය කරන්නට වුණා. කෘස වුණු ශරීරය නැවත ප්‍රකෘතිමත් කරගෙනයි ඒ පිළිවෙල අනුගමනය කරන්නට ඕනේ. ඒ නිසා මම කබලින්කාර වුණු ඒ ආහාර අනුභව කරන්නට වුණා. ශරීරය පෘෂ්ටිමත් වුණා. එතෙක් මගේ උපස්ථානයට හිටිය පස්වග මහණුන් මා හැරදා ගියා. මම දුක් දෙන පිළිවෙලින් අත මිදිලා මැදුම් පිළිවෙත අනුගමනය කළා. ඒ මැදුම් පිළිවෙත භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ හඳුන්වනවා යාතාවක නියානික කුසල කියලා. යාතාවක කියනවා නිවැරදි. නියානික කියනවා නිවනට පමුණුවන. කුසල කියනවා අකුසලය නසන. පින්වතුනි, මෙන්න මෙතනදී ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥා සම්පත්තිය ඉස්මතු වෙනවා. දුක් දෙන පිළිවෙල තුලින් විමුක්ති සුවය සාදාගන්ට නොහැකි වග බෝසතාණන් වහන්සේ තේරුම් ගන්නවා. එසේ තේරුම් අරගෙන විමුක්ති සුවය පිණිස කුමන මගද අනුගමනය කරන්නේ කියන මේ සිතුවිල්ල උන්වහන්සේට පහළ වුණා. එදා උන්වහන්සේට මතක් වුණා තමා බාලාවදියේදී වප්මගුලදා අනුගමනය කරපු ආනාපාන ඒ සමාපත්ති සුවය උන්වහන්සේට මතක් වුණා. ඒ ආනාපාන චිත්ත සමාධිය ලෞතුරා බුදු භව පිණිස උපකාරි වෙනවා කියන සිතුවිල්ල ඇති කරගෙන උන්වහන්සේ ආනාපානය තුලින් චිත්ත ඒකාග්‍රතාව ඇති කරගන්නට පටන් ගත්තා. පින්වතුනි, භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ චිත්තේකාග්‍රතාව ඇති කර ගැනීම සඳහා උපකාරී වෙන භාවනා ක්‍රම 40ක් පිළිබඳව දේශනා කරලා තියෙනවා. සම 40 කර්මස්ථාන විදියට දස කසින, දස අසුභ, දස අනුස්සති, බඹ විහරණ ධර්ම, ආරුක්ඛ 4, ආහාරී පටික්කූල සංඥාව, චතු ධාතු වවත්තානේ කියලා. මෙන්න මේවා අතරින් උපචාර සමාධිය පමණක් ලැබෙන භාවනා ක්‍රම තියෙනවා 10ක්. උපචාර සමාධිය කියන්නේ කාමාවචර සිතේ චිත්ත ඒකාග්‍රතාවය ඇතිවෙන නීවරණ ධර්මයන් තදංග වශයෙන් ප්‍රහාණයට පත්වෙන ඒ භාවනා කමඨහන්. බුද්ධානුස්සති භාවනාව, ධම්මානුස්සති භාවනාව, සංඝානුස්සති භාවනාව, සීලානුස්සති භාවනාව, ත්‍යාගානුස්සති භාවනාව, දේවතානුස්සති භාවනාව, මරණානුස්සති භාවනාව, උපසමානුස්සති භාවනාව, ආහාරී පටික්කූල සංඥාව හා ඒක වවත්තාන කියන මෙන්න මේ භාවනා කමඨහන් තුළින් උපචාර සමාධිය පමණයි ලැබෙන්නේ.
අනෙක් භාවනා කමටහන් තිහ තුළින් ආනාපාන භාවනාව තුළින් රූපාවචර පළවෙනි දෙවැනි තුන්වෙනි හතරවෙනි කියන සමාපත්ති ලැබෙනවා. කසින භාවනාව තුළිනුත් මෙන්න මේ සමාපත්ති උපදවාගන්ට පුළුවන්. දස කසින තුළින් රූපාවචර හතරවෙනි ධ්‍යාන සමාපත්ති උපදවාගන්ට පුළුවන්. ඒ වගේම ආකාස කසිනය ආලෝක කසිනය හැර ඉතිරි කසින භාවනාවන් තුළින් අරූපාවචර සමාපත්තිත් උපදවගෙන අෂ්ට සමාපත්තිම උපදවා ගන්නට පුළුවන්කම තියෙනවා. තව තියෙනවා දස අසුභ භාවනාව හා කායගත සතිය කියන කමතහන් 11. මේ 11 තුළින් ප්‍රථම ධ්‍යාන සමාපත්තිය උපදවා ගන්නට පුළුවන්. මෙත්තා කරුණා මුදිතා කියන මෙන්න මේ භාවනා කමඨහන් තුන තුළින් පළවෙනි දෙවෙනි තුන්වෙනි කියන ධ්‍යාන සමාපatti උපදවා ගන්නට පුළුවන්කම තියෙනවා. අරූප භාවනා ක්‍රම හතරත් උපේක්ඛා භාවනාවත් තුළින් හතරවෙනි ධ්‍යාන සමාපatti උපදවා ගන්නට හැකියාව තියෙනවා. තථාගත භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ආනාපානය මූල කර්මස්ථානය කරගෙන ආනාපානය තුලින් පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යාන සමාපatti උපදව ගන්නවා. පිංවතුනි, මෙන්න මේ ධ්‍යාන සමාපatti උපදවගෙන මහබෝසතාණන් වහන්සේ නිකං ඉන්නේ නැහැ. උන්වහන්සේ අනෙක් භාවනා කමඨහන් තුලින් ලබා ගන්නට හැකිය සියලු ධ්‍යාන සමාපatti උපදව ගන්නවා. ආනාපානයේ මූල කර්මස්ථානය කරගෙන උන්වහන්සේ කසින භාවනාවන් ප්‍රගුණ කරලා ඒ කසින භාවනාවන් තුලින් අෂ්ට සමාපatti උපදව ගන්නවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ලෞතුරා බුදුබව පසක් කරගන්නට පෙර ආතුව අභිඥා සම්පාදනය කරනවා. ඒ අභිඥා සම්පාදනය කරගන්ට නම් කසින භාවනා ප්‍රගුණ කරලා තියෙන්න ඕනේ. අන්න ඒ කසින භාවනාවන් තුලින් අෂ්ට සමාපatti උපදවාගෙන උන්වහන්සේ 14 ආකාරයකට සිත පුරුදු කරනවා. ඒක හඳුන්වනවා චුද්දසාකාර චිත්ත පරිධමණය කියලා. එතන තියෙනවා ක්‍රම 14. ඒ ක්‍රම 14ට හිත පුරුදු කරනවා. කසිනානුලෝමය, කසින පටිලෝමය, කසිනානුලෝම පටිලෝමය, ධානානුලෝමය, ධාන පටිලෝමය, ධානානුලෝම පටිලෝමය. මෙන්න මේ විදිහට ආකාර තියෙනවා 14ක්. ඒ 14 ආකාරයෙන්ම හිත හොඳට පුරුදු කරලා නැවත රූපාවචර හතරවෙනි ධ්‍යාන සමාපත්තියට සමවැදිලා ඒ ධ්‍යාන සමාපත්තියෙන් උන්වහන්සේ රාත්‍රී පෙර යම් කාලයේදී පෙරවිසු ආත්ම භාවය දැකවදාරනවා. ඒ පෙරවිසු ආත්ම භාවය දකින මහබෝසතාණන් වහන්සේ ඉන් අනතුරුව නැවතස්සිත හොඳට පවිත්‍ර කරගෙන චුතූපපාත ඥානය උපදවා ගන්නවා. ඇදහීම තුලින් විශ්වාසය තුලින් දේශනා කරපු දහමක් නෙවෙයි. උන්වහන්සේ ස්වයම්භූ ඥානයෙන්ම ප්‍රත්‍යක්ෂ කරගෙන දේශනා කරපු දහමක් කියන වග සංගාරව බ්‍රාහ්මණතුමාට පැහැදිලි කරනවා. ඒ වෙලාවේදි සංගාරව ලෞතුරා බුදුරජාණන් වහන්සේගෙන් අසා විමසනවා, ස්වාමීනි බුදුරජාණන් වහන්සේ
ඔබ වහන්සේ කෙලෙස් දුරු කළ ඒ අරිහත්වයට පත්වුණු ශ්‍රේෂ්ඨාර්ය උත්තමයන් වහන්සේ නමක්. ඔබ වහන්සේ මේ විශ්වයේ දෙවියෝ ඉන්නවා කියලා පිළිගන්නවද කියලා බුදුරජාණන් වහන්සේගෙන් අසා විමසනවා. තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, එයත් මම ප්‍රත්‍යක්ෂ වශයෙන්ම දැනගෙන කරන දේශනාවක් කියලා. මෙන්න මේ වෙලාවේදී සංඝාරව ලෞතුරා බුදුරජාණන් වහන්සේ සරණ යනවා, ධර්මය සරණ යනවා, මහා සංඝරත්නය සරණ යනවා. ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ඒ නිර්මල වූ ධර්මයේ පැහැදෙන සංඝාරව තෙරුවන් සරණ ගිය උපාසකයෙක් බවට පත් වෙනවා. මෙන්න මේ විදිහට තමයි පින්වතුනි ලෞතුරා භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ස්වයම්භූ ඥානයෙන් ලෝක සත්‍ය අවබෝධ කරගෙන ආදි බ්‍රහ්මචර්යාව සහිත පිළිවෙත් පුරන මාර්ගය ලෝක සත්වයාට කියලා දීලා අසංඛේය ගණන් සත්වයිනට සැනසෙන මාර්ගය කියලා දුන්නේ. එසේ උන්වහන්සේලා ගත්මග අනුගමනය කරලා පින්වත් ඔබ අප සියලු දෙනාටම සංසාර ගමන නිමා කරගෙන නිවනින් සැනසෙන්න මේ ධර්මානුශාසනාව උපකාරි වේවා කියන ප්‍රාර්ථනාව සිද්ධ කරගමු. මොදනාව පින්වතුනි, ඊතාම ගෞරවයෙන් තථාගත භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ලෞතුරා ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරලා අත්කරගත් ශ්‍රේෂ්ඨ කුසල දහම් පෙළහර පින් කැමැති සම්‍යක් දෘෂ්ටික දේව මණ්ඩලයට අනුමෝදන් කරනවා. සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා. දෙවියන්ගේ ආශිර්වාදය පින්වත් ඔබ සියලු දෙනාටම ලැබේවා කියන ආශිර්වාදය ප්‍රාර්ථනාව සිදු කරනවා. ධර්මදේශනාව සඳහා දායකත්වයගෙන කටයුතු කළ ධර්මශ්‍රවණයට සහ සම්බන්ධ වුණු පින්වත් ඔබ සියලු දෙනාටම ලෞතුරා බුද්ධ රත්නයෙහි ආශිර්වාදේ වේවා. ශ්‍රී සද්ධර්ම රත්නයෙහි ආශිර්වාදේ වේවා. ආර්ය මහ සංඝරුවනේහි ආශිර්වාදේ වේවා. නිදුක් නිරෝගී සුව සම්පත්තිය දිගාසිරි සාන්තිය උදා වේවා. සංසාර දුක්ඛ ධර්මයන්ගෙන් අත මිදී ලබන ලෞතුරා අග්‍රාමෘත අමා මහ නිර්වාණ ධර්මය පසක් කරගෙන සංසාර දුකින් එතෙර වෙන්න මේ ධර්මානුශාසනාව උපකාරී වේවා. හැම දෙනාගෙම යහපත් සිතුම් පැතුම් ප්‍රාර්ථනා මුදුන්පත් වේවා. හැම දෙනාටම තුනුරුවන් පිහිටයි. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු බුද්ද සාසනං. ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු බුද්ද දේශනං. ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු ත්වං සදාති.
සාධූ සාධූ සාධූ. සුපින්නතුනි, මච්චිමනිකායේ සංඝාරව සූත්‍රයේ ඇසුරුකොට ගනිමින් අද මේ උතුම් වූ ධර්මානුශාසනාව පැවැත්වූ දේශකයන්න් වහන්සේ කුරුණෑගල බෝගමුව පරමාර්ථ ධර්මායතනයේ අනුශාසක වාරිපොළ විසුද්ධි ස්වාමීන්ද්‍රයන් වහන්සේ. අද දවසේ උන්වහන්සේගේ උපන්දිනයත් යෙදී තිබෙන බව අපි ගෞරවයෙන් සිහිපත් කරමින් උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කර සිටිමු. සාදු සාදු සාදු. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.